සංචාර කැමැතිතුමා ඊයේ මා පිළිබඳ තොරතුරක් ප්‍රකාශ කරලා මාධ්‍ය තුල මම දැක්කා. බොහොම ස්තුතියි ඇමතිතුමා. ඇමතිතුමාට උදයන්ග වීරතුංග කෙනෙක්ව මතක් වෙච්ච එක. ඔබතුමා කියනවා මාගේ සහෝදරයෝ ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම පළමුව කියන්න ඕන ඇමතිතුමා, ඔව් මගේ එක සහෝදරයෙක් අපේ ගෝඨයිය නිසා තමයි ඔබතුමාට අද ඇමති ධූරයක් ලැබිලා ඔය තනතුර දවන්නේ. ඒ නිසා අර යහපාලන කාලේ Google බැලුම් යවුවා වගේ අසාර්ථක වැඩ නොකර මේ සංචාරක ශාස්ත්‍රයේ වෙනුවෙන් අද කිරීතු රාජකාරිය කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද රට රටවල සවාරි ගැහුවට ගෝලියෝ අරගෙන සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බෑ. අද සංචාරක ව්‍යාපාරයේ තියෙන ගැටලු තියෙන්නේ රට තුල උද්ඝෝෂණ කිරීමක් ගැටලුවක් බව මම පිළිගන්නවා. නමුත් අද රටේ තියෙන ගැටලුව ඉන්ධන නැති ප්‍රශ්නය, සංචාරක ශාස්ත්‍රයේ ඒ කර්මාන්තයේ නියත ප්‍රදේශවල ලයිට් කපන එක, අන්න ඒවට විසඳුම් PCR ඉල්ලන එක, වීසා ගැනීමේ ප්‍රශ්න, අන්න ඒවට විසඳුම් රට තුල ඉඳගෙන හොයන්න. ලෝකේ වටේ ඇවිදින්න අවශ්‍ය නැහැ. ඔබතුමාට කලින් හිටපු ඇමති ප්‍රසන්නත්, ඒ වගේම ඔබතුමාලගේ ජෝන් අමරතුංගත් ලෝකේ වටේ ඇවිදපු එක තමයි කරේ. උදාහරණයක් විතර විදියට ගන්න, සංචාරක අමාත්‍යාංශය භාරව හිටපු අපේ බැසිල් රාජපක්ෂ ආර්ථික අමාත්‍යවරයාගේ කාලේ ඔහු කවදාකවත් රට රටවල සංචාර ගහන් කරන්න ගියේ නැහැ. ඔහු ප්‍රදර්ශනවල ලීෆ්ලට් බෙදන්න ගියේ නැහැ ඔබතුමා වගේ. ඔහු ගියේ එකම ගමනයි චීනෙට. ඒ චීනෙට ගිහිල්ලත් කරේ චීන සංචාරකයන්ට ලංකාවට එන්න ඒ අවශ්‍ය නීතිමය පියවර ගන්න, ඒ රජයත් සමග කතා කරන්න පමණයි ඔහුගේ දුර කාලේ ගියේ. අන්න ඒ විදියට වැඩ කරන සංචාරක අමාත්‍යවරයා ප්‍රදර්ශනවලට ගිහිල්ලා ලීෆ්ලට් බෙදන්න ඕනේ නැහැ. ඒකට නිලධාරී ඉන්නවා සංචාරක අමාත්‍යාංශයේ සංචාරක මණ්ඩලයේ ඉතාම දක්ෂ නිලධාරී. ඔවුන් තමයි අපේ කාලේ ගිහිල්ලා ඒ සංචාරක ප්‍රදර්ශනවලට සහභාගී වෙලා අවශ්‍ය පහසුකම් සැපයුවේ. අද සංචාරකයෝ ඉන්නේ ඔබතුමාවත් මමත් නෙමෙයි, මේ සංචාරක ආයතන ඊයාපුවේ නැවගෙන ආවේ ඒකෙන්ස් පෙන්ස් ඉතාම ප්‍රසිද්ධ ගෞරවනීය ආයතනයක්. ඔවුන් එදත් ගෙනාව තවදුරටත් ගේනවා. ඒ වගේම අසුර් ඔබ කියනවා. ඔව් අසුර් මම ගෙනාවද නැද්ද කියන එක ඔබතුමා තානා සබත් මේ ඔබතුමා සංචාරක අමාත්‍යවරයා විදියට වැඩ කරන්නත් කලින් තමයි අසුරුවකට අපි අවසර ඉල්ලුවේ. නමුත් නොයෙකුත් හේතු නිසා එන්න බැරුණා. අද අසුර් අරන් ඉන්නේ කවුරුවත් නෙමෙයි, ඇනෙක්ස් ටුවර්ස් රුසියානු ප්‍රසිද්ධ සංචාරක ආයතනය. ඔවුන්ගේම පෞද්ගලික ගුවන් යාන ආයතනය තමයි අසුර් කියන්නේ. ඒ නිසා අසුර් වලට අවශ්‍ය සහයෝගය සාකච්ඡා ආරම්භ කිරීම ඔබතුමා කරා කියන එක පිළිගන්නවත්, ඔබතුමාගේ ආයතනය අය ඔවුන් එක්ක සාකච්ඡා කරා කියලා පිළිගන්නවත් මට නම් පුළුවන් කමක් නැහැ. මට ලංකාවෙන් රුසියාවට යන්න බැරි එක මම පිළිගන්නවා. ඒත් අර ඔබතුමා බැලුම් ඇරපු කාලේ ඒ යහපාලන රජය තමයි ඒ මට තහංචි පවරලා මාස 88ක් තිස්සේ නඩු පවර ගන්න බැරුව බොරු චෝදනා කරලා මාව හිර කරලා තියෙන්නේ. ඒ නිසා කරුණාකර ඇමතිතුමා, රුසියානු සංචාරකයන් 100ට 2500කින් වැඩි කරන්න මගේ කාලේ මට පුළුවන් වුණා. අන්න ඒ සම්බන්ධතාව, ඒ දින ඒව පාවිච්චි කරලා, ඒ මගේ අත්දැකීම් පාවිච්චි කරලා මේ රටට තවත් සංචාරකයන් ගේන්න අපි වැඩ කරමු. මොකද සංචාරකයන් ගෙනල්ලා ඒ ආයතන ඒවා තමන්ගේ වෙළඳාම කරගනි. මම වෙළඳාමක් කරන්නේ නැහැ. අපි මේ රටවල් දෙක අතර සම්බන්ධය ගොඩනගලා ඒ සංචාරකයන්ට විශ්වාසය ඇති කරලා සංචාරකයන්ට තියෙන අඩුපාඩුකම් හදන එක තමයි අපේ යුතුකම. ඒ නිසා ඇමතිතුමනි, මගේ සහෝදරයෝ ගැන කතා කරන්න එපා. ඒ වගේ මම කියන්න ඕන, අද මගේ අනිත් සහෝදරයා නිවාඩු කාලයකට පස්සේ ලංකාවට අද රාත්‍රියේ ගොඩ බහිනවා. අන්න එතකොට නැවත දේශපාලනය අපි පටන් ගන්නවා. මොකද මේ රටේ සංචාරක ව්‍යාපාරයට මූලිකත්වය ලබා දුන්නේ මෑත කාලේ 2009න් පස්සේ ඒ බැසිල් රාජපක්ෂ. ඔහුට පුළුවන් සංචාරක ශාස්ත්‍රයේ ගොඩාක් දේවල් විසඳන්න ඔබතුමාට වඩා හොඳට කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්තයාද රාත්‍රියේ
බැසිල් රාජපක්ෂ මහතා දැන් මේ වෙලාවේ ඩුබායි රාජ්‍යයේ ඒ ගුවන් යානාවට බලාගෙන ඉන්නවා අද රාත්‍රියේ ඔහු වෙනවා ඔහු දේශපාලන වශයෙන් පාර්ලිමේන්තුවට එනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ නමුත් දේශපාලනේ නියුතු වෙන බව මට විශ්වාසයි එකෙන් මේ ඔහුගේ ගමන දැන් අද රාත්‍රී ඒ කියන්නේ හෙට වෙද්දී ලංකාවට එනවා අද රාත්‍රී ලංකාවට එනවා මොකද්ද දැන් ඉදිරි සැලැස්ම ඇත්තටම අද පාර්ලිමේන්තුවේ ඡන්දබල්ලේ තියෙන මේ හරින් ඇමතුමාට නෙමෙයි ඒ පොදු පෙරමුණේ ශක්තිය එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ජනතාව 89 ලක්ෂයක් දීපු ඡන්ද නිසා තමයි අද පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ ඒ වගේම ගෝඨයියාගේ හිතවත්තු යාළුවෝ හිතමිත්‍රෝ දීපු වැරදි උපදේශ නිසා තමයි අද පොදු පෙරමුණට මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. නමුත් පොට්ටුව හදපු බැසිල් රාජපක්ෂ එය නැවත ඒ තිබුණු තත්ත්වයට ගෙන එන ගැන මට ඉතා විශ්වාසයි. ඒ කියන්නේ මේ ලොකු අභියෝගයක් නේ මේ හරින් පෙරන්දු අමාත්‍යවරයා ඔබතුමාලට. නෑ හරේ නැමෙතුමා අභියෝගයක් නෑ අපි ඉතින් හොඳ යාළුවෝ ඉදත් මට යාචි යෝජනා කරා ගණිකාව ගෙනාවා කියලා හරේ නැමෙතුමා සංචාර විශේෂත්‍රය කිව්වොනො 2020 ගුවන් තොටුපළ වහලා තිබිච්ච වෙලාවේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ඉල්ලීම් මත ඒ කැබිනට් සංදේශයකින් තමයි අපි යුක්‍රේන් සංචාරකයන් ගෙනල්ලා වහලා තිබිච්ච ගුවන් තොටුපළ ඇරි ඒ වෙලාවෙත් ඔය වගේම හරේ නැමෙතුමා කිව්වේ මොකද්ද උද්‍යාංග විරතුක ගණිකාව ගෙනාවා කියලා පාර්ලිමේන්තුවේ ගණිකාවන්ගේ නම් ලිස්ට් එකක් දානවා කියලා කිව්වා. ඉතින් මම දන්නේ නැහැ යාගේ ගණිකාවද මගේ ගණිකාවද ආවේ කියලා. නමුත් මේ සංචාරක ශාස්ත්‍රයේ අද ප්‍රධාන ගැටලුව මේ සංචාරක ප්‍රදේශවල විදුලිය විසන්දනය කරන එක. ඒක නිසා මේ ලයිට් කපන්න නැතුව සංචාරකයන්ට ඒ හවසට විශේෂයෙන් රාත්‍රී කාලේ පුංචි හෝටල් හිමියන්ට වෙන්න පුළුවන් රෙස්ටෝරන්ට් හිමියන්ට වෙන්න පුළුවන් පාරේ ඇවිදින්න බෑ ලයිට් නැතුනම අන්න ඒ ප්‍රශ්න විසඳන්න ඊළඟට අද අසූරයා ආවම 330 ආවම 330ට වීස ගන්න කවුන්ටර්ස් 3යි තියෙන්නේ එක පුද්ගලයෙකුට ඩොලර් එක පුද්ගලයෙකුට විනාඩි 3ක් ගියත් කොච්චර වෙලාවක් යනවද කියලා ඔබතුමාගේ ලේකම්ගෙන් අහන්න මොකද ලේකම්නේ ඉස්සර පාස්පෝර්ට් එකේ මොකක්ද අර පාස්පෝර්ට් දෙකක් දීපු කතාවට සම්බන්ධ නිලධාරියෙක් නේ ඔහු. ඉතින් ඒක නිසා මේ යහපාලනේ මඩ රට යන්න බැරිද කියන එක ගැන කතා කරන්න එපා. හැබැයි හරින් නැමෙතුමා නම් දැන් මේ සංචාරකෙන් දැන් කඩාවැටිච්ච එකේ සංචාරකෙන් ගොඩක් ගේන ලොකු ටයි එකක් දෙනවා කියලා තමයි කියන්නේ. ඔව්. හරින් නැමෙතුමා ලොකු සහයෝගයක් දෙනවා. මම කියන්නේ ඒකට ලෝකයට සවාරි ගහන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ සහයෝගයේ බොරු වැඩක්ද? බොරුවට පෙන්නන එකද? සහයෝගයේ බොරු වැඩක් කියන්නේ සංචාරක ශාස්ත්‍රයේ 99%ක් සංචාරකය ගේන්නේ සංචාරක ආයතන. ඊයේ නැවගෙන ආවේ හරින් නැමෙතුමා නෙමෙයි. ඒ එක්කෙන් ස්පෙන්ස් ආයතන ඉතාම පැරණි ඉතාම ගෞරවනීය ආයතනයක්. ඔවුන් එදත් ගෙනාව තවදුරටත් ගේනවා. ඒ වගේම රුසියාවෙත් ඔවුන් සමග කොරල් ඒ සංචාරක ආයතනයේ ඍජුව සම්බන්ධයි. අද අසූරයා ලයින් එකේ ඒ වගේම එරෆ්ලොට් එකේ කොරල් ආයතනයේ යම් කිසි ෂීට් ප්‍රමාණයක් තියෙනවා. ඒවා මේ දේශපාලඥයෝ නෙමෙයි කරන්නේ. සංචාරක ආයතන තමයි මේ සංචාර ශාස්ත්‍රයේ ඉන්නේ. සංචාරකයෝ ගේන එක 90%ක් 99%ක් කියන්නත් පුළුවන් සංචාරක අමාත්‍යාංශය නෙමෙයි. ඒක ගේන්නේ සංචාරක ශාස්ත්‍රයේ ඒ නියුතු ආයතන. ඔවුන්ට තමයි ඒ ගෞරවය ලැබෙන්නේ. හරියටවත් මටවත් නෙමෙයි. මහින්ද එක්ක නැගිටමු කියලා කළුතරින් පටන් ගත්තා. කොහොමද දැන් ඒක නැවතිලානේ? මෙහෙමයි ආරම්භය සිදු වුණා වගේම ඡන්දයක් ඉලක්ක කරගෙන තමයි අපි යන්න ඕන වැඩපිළිවෙලට. අපි ගමට ඇතුල් වෙන්න ඒ මූලිකත්වයේ විතරයි ගත්තේ. අපි දැන් කොට්ටාස මට්ටමින් බහැලා අපේ ශක්තිය ගොඩනගලා ඡන්දයක් කියන දවසට නැගිටින අය නැගිටිනවා. ඒ ගැන සැකයක් හිතන්න එපා. මහින්ද එක්ක නැගිටමු. මේ ගම්පහ රැලිය ප්‍රසන්න රණතුංග බෑ කියලා දුන්නු. මේ මන්නම් බෑ කියලා. මේ දැන් ඒ වගේම පොහොට්ටු මන්තිවරු මේ පැකිලෙනවා මේ මේමයි අද අගමැති ඇඳුම් මහන ජනාධිපති ඇඳුම් මහන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් රණතුංගලා ගොඩාක් කාලයක් තිස්සේ බණ්ඩාරනායකලා එක කාලේ ඉඳන්ම ඉතින් ඔය ඇඳුම් මහගෙන හිටියා. ඉතින් එතුමාටත් ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි හරින් නැමෙතුමාත් දැන් ජනාධිපති ඇඳුම මහගන්න සූදානම් කියලා ආරංචි ප්‍රසන්නව
උදාහරණයට අරගෙන ගෝලබාලයක ලෝක රටිය ඇවිදින්න එපා. බැසිල් රාජපක්ෂ වගේ අත්‍යවශ්‍ය මොහොතක ඒ රජයේ ප්‍රධානී ඇමතිවරු හම්බ වෙන්න හෝ යන සංචාරය ගැන මමත් ආශිර්වාද කරනවා. එහෙම නැතුව මේ ප්‍රදර්ශන වලට ලීෆ්ලට් බෙදන්න යන්න එපා ඇමතිතුමා. ඔබතුමා ඉතාම දක්ෂ කියලා මම හිතනවා. ඒ වගේ ඔබතුමාට අර සමහර ඇමතිවරුන්ට වගේ මුදල් හම්බ කරන්න ඕනේ නැහැ කියලා මට 100%ක් විශ්වාසයි. ඒකනේ මේ ප්‍රසන්න රතුන් අමාත්‍යවරයා සංචාරක ඇමති හැටියට හිටියේනේ. එතුමත් මේ රට වටේ නිකන් බොරුවට ඇවිද්ද විතරයි. රුසියාවට විතරක් මාස දෙකක් ඇතුළත දෙපාරක් 25කට වැඩි ගෝලිය අරගෙන සති දෙකකට වැඩි සංචාරය කරනවා. ඉතින් සංචාරක ශාස්ත්‍රයේ වැටලා තියෙනකොට අපිට සංචිතයට ඩොලර් නැති වෙලාවක ඉතාම අමාරුවෙන් මේ සොච්චමක් වගේ සංචාරකයෝ ටිකක් ගෙනල්ලා යම්කිසි විදේශ විනිමයක් රටට ඇතුළු වෙනකොට මේ ප්‍රධානියන් ලෝකෙ වටේ සවාරි ගහනවා. බිස්නස් ක්ලාස් ටිකට් අරගෙන මිලියන් ගණන් ටිකට් වලට දීලා ගෝලබාලය අරගෙන මේ රටේ තියෙන ආපහු මේ ඩොලර් විනාශ කරනවා. ඒක අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.